කසුන් අපි පොඩ්ඩක් අතීතයට යමු. ඔයා විවාහ වෙලා ආදරයට අරන් දෙනවා වයිෆ්ට තෑග්ගක්. නිකන් තෑග්ගක් නෙමෙයි අවුඩි කාර් එකක්. හරි ඒ කාර් එකේ නැගලා වයිෆ් තනියෙන් යන්න ගත්තේ දවස්ද දෙකද කොහෙද? පළවෙනි ඇක්සිඩන්ට් එක. ඒ එක්ස්පීරියන්ස් එක අපිට පොඩ්ඩක් ආයෙ මතක් කර. කූපයක තියෙනකොට අවුඩි එකෙන් කූපයක් කියලා පොඩ්ඩක් ඔන්න මාරු කරගමු. ඉස්සරහා කැමරා එක පැත්තට හැරලා කියලා අපි බලන් ඉන්නේ. ඔන්න දනු ඇක්සිඩන්ට් එක එක්ස්පීරියන්ස් එදා මේ අපේ අම්මට බෙහෙත් ගන්න හදිස්සේ යන්න වුණා. එතකොට මෙයා වෙන ගමනක් ගිහිල්ලා තිබ්බේ. ඉතින් මම අම්මා අරගෙන ගිහිල්ලා හිටියේ ආසිරිකේ හිටි. එන්නකොට කෝල් එකක් ආවා. මේ මං කෝල් කරා, දැන් අම්මට බෙහෙත් අරගෙන ඉවරයි, වා කොහෙද ඉන්නේ කියලා අහන්න තමයි කතා කරේ. කතා කරනකොට මේ මම ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ මං ගන්නම් කියලා තිබ්බා. හරි, දැන් මං ඇත්තටම හෙන්නට බය වුණා. දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්නේ මං ගන්නම් කියලා තිබ්බම හරිත් එක බැඳපු මුල්ම කාලේ ගන්න ඇත්තර නෑ. ඒ කියන්නේ ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් ලයිසන් අරගෙනත් මේ බොහොම පොඩි කාලේ. අනිත් එක පාරේ යන්නේ නිකන්, ඒ කියන්නේ එයාගේ තාත්තගේ පාර වගේ තමයි ඇත්තටම ඩ්‍රයිව් කරන්නේ. මේ පාරේ යන අය ඇත්තටම හිතන්නේ මෙයා පාරේ අයිතිකාරයා කියලා. මේ ඒ වගේ පාරේ යන. ඉතින් ඒකෙන්ද මං හිතුවා දැන් ඉවරයි කියලා. දැන් කෝල් ගන්නවා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ මගේ අයියට ගත්තා සනු. මගේ අයියගේ නම සනු. සනුට ගත්තම සනු කිව්වා මේ දැන් ඉවර වෙලා දැන් ආවා කියලා. දැන් ප්‍රශ්නේ ඉවර වෙලා ආවා කියලා. ඊට පස්සේ දැන් මං දැක්ක ඈතින් ඇවිල්ලා නවත්තනවා. කාර් එක නවත්තනවා මං දැක්ක. නවත්තනවා මේ මං කෝල් කරනවා ඒත් ආන්සර් කරන්නේ නැහැ. දැන් මගේ මට පේන පැත්තෙන් මුකුත් ඩැමේජ් නැහැ. මං හිතුවා එහා පැත්තේ සම්පූර්ණම චප්ප වෙලා කුඩු පට්ටම් වෙලා ඇති, ගන්න දෙයක් නැහැ, හතරැස් වෙලා ඇති කියලා. මොකද ඒක පොඩ්ඩක් රවුම් වගේ කාර් එක, හතරැස් වෙලා ඇති කියලා තමයි මං හිතාගෙන දැන් ගියා ළඟට. ගිහිල්ලා දැන් මේ මං ෂටේකට ගැහුවා. මේ දැන් මෙහෙම ඉන්නවා, මෙහෙම ඉන්නේ ඉන්නවා. මං ගිහලා ෂටේකට ගැහුවා. මේ අනිත් පැත්තෙන් තමයි ෂටේකට ගැහුවා. ෂටේකට ගැහුවා. කිසිම හැල හොල්මනක් නැහැ. එහෙම ඕම ඉන්නවා. ෆස්ට් ටයිම් දැක්කේ නැවත්වට පස්සෙත් වීල් එක අල්ලන් ඉන්නේ. ඔව් මෙහෙම වීල් එකල මේ ඉන්න දැන්. ඒ කියන්නේ මං හිතුවා දැන් එයා බෑග් හරි පුරලා මේ ෂොක් එකකට මෙහෙම ඉන්නේ කියලා. හරිද? මං දැන් බය වෙලා දැන් මං දැන් බැරි වෙනවා. අනිත් පැත්තට ගිහිල්ලා මං මෙහෙම කළා ඇහුවා. ඇගලා ෂට් එක පොඩ්ඩක් පාත් කළා. මං දැන් කොහෙද හැප්පුණේ කියලා. දැන් මං ගිහිල්ලා බැලුවා. මට දැන් හැප්පිච්ච තැනක් හොයාගන්න බෑ. මං හිතුවා එහෙනම් යට හරි වැදිලා වෙන්නේ නැති, මොන හරි කඩන් වැටලා වෙන්නේ නැති එහෙම කියලා. මේ කොහෙද හැප්පුණේ කියලා. එයා පැත්තේ. මෙහෙම ගෝ. එයා පැත්තේ. සම්පූර්ණ කලකිරලා. හරි මේ මෙහෙම මේ වල්ලක එයා පැත්තේ ගෝ. හරි. ඒතර ඒ පැත්තේ ඉඳන් තමයි මං ආවේ. හරිද? ඒතර මොනද එයා පැත්තේ එකක් දැක්කේ නැහැ. ඊට පස්සේ මං ආපහු ගිහිල්ලා බැලුවා. ආයේ වැරදිලාද කියලා. ඔව් පේන්නේ. හරිද? මං හිතුවා මොකක් හරි වැදිලාද කියලා. ආපහු මං මේ පැත්තේ ෂට් එක නැවත කළා. මං ඇහුවා කොතනද වැදුනේ? ඔය පැත්තේ කිව්වා. මේවල් ඔය පැත්තේ කිව්වා. මං ඊට පස්සේ හොඳට නැමිලා බලනකොට අර රෝදේ පොඩ්ඩක් පන්නලා තිබ්බේ කූපර් එකේ. ඒ කූපර් එකේ රෝදේ මෙහිම ඉරක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉරක් ගිහිල්ලා තියෙනවා කූපර් එකේ මෙහෙම, රෝදේ මෙහෙම ඉරක් ගිහිල්ලා එතනින් රිම් එක වැදිලා තියෙනවා. ඒ කියන්නේ කාර් එකේ බොඩි එකටවත් මොකක්වත් වෙලා නැහැ. මට කිව්වේ මාර ඇක්සිඩන්ට් එක. මං ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ. ඒක කතා කරන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ මං ඇහුවා දැන් මේකද දැන් ඇක්සිඩන්ට් එක? ඔව් කිව්වා. ඒක තමයි ධාරානිපාත ඇක්සිඩන්ට් එක. එදා එච්චරම වය වුණේ ඇයි විනු? ඒ කියන්නේ කාර් එකට තියෙන ආදරයට ගෑවෙනවටවත් ආස නැහැ එම. ඔව් ඉතින් ඒ තෑග් අතර උපන් දින තෑග්ගෙන ඉතින් මං හරි ආදරෙන් බලාගත්තා. ඉතින් කාර් එක ඇතරම පරිස්සම් කරගෙන හිටියේ. ඇතර ඒක වදින ඒක හැබැයි ඒ කියන්නේ මේ වදි ඒ කියන්නේ එතන කාණුවත් එක්කම පොඩි ගැට්ටක් තිබ්බේ. එතන මම දැක්කින් නැතුව හොඳම කැලේ තමයි අර අර මිනිස්සුන්ට බයිනවා අයින් කරගත්තේ නෑ කියලා. ඊට පස්සේ මං ගියා එතනට දැන් බලන්න ඔය කොතරද වැදුනේ කියලා බලන්න. එතන ඇත්තටම වාහන දෙකක් මාරු වෙන්න තරම් බැරි තැනක, ඒ කියන්නේ කවුරු හරි ඉන්න ඕන එක යන්න දෙන්නම ඉතින් ගිහිල්ලා ඉතින් අර ඉන්න වැදිලා.